දුන්න එක දාහාය වේවචනහාර විභංගෝ එක් ධර්මයකට සමාන අරුත් ඇති බොහෝ වචන තුළින් ධර්මය කරා ගෙනයාම බෙදා දැක්වීමයි එහිදී වේවචනහාරයනු කුමක්ද මෙය සමාන අරුත් ඇති වචන විග්‍රහ තුළින් ආදී වසයෙන් වදාළ ගාතාවයි භාග්‍යවතුන් වහන්සේ අන්‍යෝ්‍ය වසයෙන් බොහෝ සමාන අරුත් ඇති වචනයන්ගෙන් එක් ධර්මයක් විස්තර කරන සේක. යම්සේ භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක්ද ආසාපිහාච අභිනන්ද නාච අනේක ධාතුසු සරහාපති්තිිතා අඥානමූ ලබ් පබවා පජපපිතා සබ්භාමායා ්‍යන්ති කතා සමූලකාතිී ආශාවත් ඉතා ප්‍රියකිරීමත් සතුටත් පිළිගැනීමත් නොයෙක් ධාතුස්වභාවයන් තුළ පැතිර බැසගෙන පිහිටා ඇති අවිද්‍යාමූලෙන් හටගත් සියලු තෘෂණාවෝ මාවිසින් සහමුලින්ම නසන ලද්දාහ ආසානමින් කියවුන් ලබන්නේ අනාගතේ යමක් ලබන්නට ප්‍රාර්ථනා කිරීමයි. අවශ්‍යයම පැතූදේ ලැබෙන්නේ හැයි ඔහුට ආශාව උපදී පිහායනු වර්තමානය යමක් ලබන්නට ඇති ආශාවයි. තමාට වඩා උසස් කෙන්නෙකු දැක මමත් මෙබන්දුුක් අයෙක් වන්නම් නම් ඊ ඔහු තුළ ඒයට ඉතා ප්‍රිය බවක් උපදී. තමන්ට ලැබුණු දේ රැකගැනීමම් පිණිස සතුටිම් පිළිගැනීම අභි නන්දනා නම් වෙයි. ප්‍රිය ඥාතියෙකු හෝ සතුටම් පිළිගනි. ප්‍රියවූ අරමුණක් හෝ සතුටින් පිළිගනි. පිළිකුල් නොවන දෙයක් හෝ සතුටින් පිළිගනි. නොයෙක් ධාතුස්වභාවයනු මෙයි. ඇස නැමැති ධාතුස්වභාවය, රූප නැමති ධාතුස්වභාවය, ඇසේ විඤ්ඥානය නැමති ධාතුස්ුවභාවය, කන නැමති ධාතුස්වභාවය, සබ්ද නැමති ධාතු ස්වභාවය, කනේ විඤ්ඥානය නැමති ධාතු ස්වභාවය, නාසේ නැමති ධාතු ස්වභාවය, ගම්ද නැමති ධාතු ස්ුභාවය නාසේ විඤ්ඥානය නමති ධාතු සුභාවය, දිව නැමැති ධාතුස්ුභාවය, රස නැමති ධාතු සුභාවය, දිවේ විඤ්ඥානයේ නැමති ධාතු සුභාවය, කය නැමති ධාතුස්ුභාවය, පහස නැමති ධාතු සුභාවය, කයේ විඤ්ඥානයේ නැමති ධාතුස්ුභාවය, මනස නමැති ධාතු සුභාවය මනසේ උපදින්න අරමුණු නෙමති ධාතු ස්වභාවය, මනෝ විඤඥාන නැමති ධාතුස්වභාවය බැසගෙන පිහිට ඇති යනු කෙනෙක් රූපය කෙරෙහි තෘෂ්නාවෙන් බැසගෙන සිටිති. කෙනෙක් සබ්දය කෙරෙහි තෘෂ්නාවෙන් බැසගෙන සිටිති. කෙනෙක් ගන්දය කෙරෙහි තෘෂ්ණාවෙන් බැසගෙන සිටිති. කෙනෙක් රසය කෙරෙහි තෘස්්නාවෙන් බැසගෙන සිටිති. කෙනෙක් පහස කෙරෙහි තෘෂ්ණාවෙන් බැසගෙන සිටිති. කෙනෙක් මනසෙහි උපදින අරමුණු කෙරෙහි තෘස්්නාවෙන් බැසගෙන සිටිති. එහිලා ගිහිජීවිතය හා බැඳුුණු සයවැදෑරුම් දොන්නස්්‍ය, ගිහිජීවිතය හා බැඳුුණු, සයවදෑරුම් සොම්නශ්‍ය, නෙක්කම් මෙය හා බැඳුුණු සයවැදෑරුම් දොම්නස්ය නෙක්කම්ම හා බැඳුණු සයවැදෑරුම් සොම්නස්ය මේ විඳීම් විසිහතර ඇත්තේ තෘෂ්නාව පැත්තේය. මෙය තෘෂණාව පිළිබඳ සමාන අරුත් ඇති වචනයෝය. ගිහිජීවිතය හා බැඳුණු සයවැදෑරුම් උපේක්ෂා විඳීමක් ඇත්තේය. මේ දෘෂ්ටියට අයත්ය. ඒ තෘෂ්ණාවම ප්‍රාර්ථනා ආකාරයෙන් යම් අරමුණු කෙරෙහි සතුටවීමත් අරමුණු කෙරෙහි ප්‍රේමයක් අරමුණු කෙරෙහි බැසගැනීමත් වෙයිද මේ තෘෂ්ණාව පිළිබඳ සමාන අරුත් ඇති වචනයෝය. සිත මනස විඤ්ඥානය යන මෙය සිතට කියන සාමාන අරුත් ඇති වචනයන්ය. මනස නැමැති ඉන්ද්‍රීය, මනස නැමති ධාතු සුභාවය, මනසනැමිති ආයතනය, විශේෂයෙන් දැනගන්නා බවය, යනාදිය මනසට කියන සමාන අරුත් ඇති වචනයෝය. ප්‍රඥ්ඥා ඉන්ද්‍රියය ප්‍රඥා බලය, අධිප්‍රඥ්ඥා ශික්ෂාවය, ප්‍රඥ්ඥාවය, ප්‍රඥ්ඥාස්කන්දය, ධර්මය විමසීමහෙවත් ධම්ම විචේ බොජ්ජන්ගය, ඥානය, සම්මාදිට්්‍යියය, නෝනිං නිශ්චය කිරීමය, විදර්ශනාවය, ධර්මය පිළිබඳ ඥානේය, අර්ථය පිළිබඳ ඥානය, ඒ ධර්ම අර්ථානුවගිය අන්වයේ ඥානය, කෙලෙස් ශේවීම දන්නා ඥානය, ෙ සේවීම පිණිස තවතුරුටත් කළයුතු දෙයක් නැතැයි දන්නා අනුපපාදය ඥානය, අවබෝධ නොකළ චතුරාරි සත්‍යය අවබෝධ කරන්නෙමෙයි ඇතිවන අන්ඥා තං්ඥස්සාමී ඉන්ද්‍රියය, අවබෝධ කරමින් සිටින බව දක්නා අන්්‍යින්ද්‍රය, අවබෝධකොට අවසං වූ බව දන්නා, අන්ඥාතාාවී ඉන්ද්‍රිය, දහම් ඇසය, විද්‍යාවය අවබෝධය සුවිශාලඥානය සොඳුරුඥාණය, ආලෝකය යනාදිී යම් කිසි වචනයක් ඇත්ද මෙබන්ඳු ස්වභාව ඇති තවත් වචන ඇදද මේ ප්‍රඥ්ඥාවට කියන සමාන අරුත් ඇති වචනයෝය. ශ්‍රද්ධවිරිය සති සමාධි ප්‍රඥ්ඥා. ඉන්ද්‍රියධර්ම පස ලෝකෝත්‍රවේ සියල්ල ප්‍රඥ්ඥාවය. කුසලේ පිහිතන්නට අධිපතිවීම අර්ථයෙන් ශ්‍රද්ධාවය උත්සාහේ පටන්ගන්නා බව අර්තෙන් වීරය විවිධ අරමුණුවල ඉල්පෙන ස්වභාවේ නැති බවයන අර්තෙන් සතිේය. සිතේ නොවිසුරුණු බව යන අර්තයෙන් සමාධය අවබෝධ කරවන බව යන අර්ථයෙන් ප්‍රඥ්ඥාවය මෙසේ බුද්ධානුස්සතියෙහිදී වධාර ලද්දේය. මේ මේ කරුණු නිසාවෙෙන් ඒ භාග්‍යවතුන් වහන්සේ අරහන් වනසේක සම්මා සම්බුද්ධ වනසේක වි්්‍යාචරණ සම්පන් වනසේක, සුගාත වනසේක, ලෝක විදූ වනසේක අනෝත්තරෝ පරිසදම්ම සාර්ථී වන සේක සත්තාදේව මනුස්සානං වනසේක බුද්ධ වනසේක භගවා වන සේක යනුවෙන ඒ භාග්‍යවතුන් වහන්සේ ඥාන බලයෙන් සම්පූර්ණවගිය සේක බලනි පත්ති ගතෝ විසාර්ධ බවට පත් වූ සේක වේස රජ්ජප පත්හෝ සතර පටිසම්බිධාඥාන ලැබ්බූ සේක අධිගත පටිසම්බිධ සතර කෙලෙස් යෝග ප්‍රහාණය කළ සේක චත්තුූ යෝග විප්පහීනෝ සතර අගතීන් ඉක්ම ගිය සේක අගති ගමන වීටිවත්තෝ කෙලෙස්කුල් උපුටාහල සේක උද්ධට සල්ලෝ කිසිදා කෙලෙසුන්ට ඇතිවිය නොහැකි පරිදි ඉඳුරන් වසාගත් සේක නිරූල්හ වනෝ, කෙලෙස් කටු මැඩලූ සේක. මත්්ති තකන්ටකෝ මතුවන්නට ඉඩතිබූ සියලු කෙලෙස් නිවාදැමූ සේක. නිබ්බාපිත පරියුට්ටානු. දිමියවූද මානුසික වූද සියලු බන්ධන ඉක්මවාගිය සේක. බන්ධනාතීතෝ කෙෙ ගැට ලිහා දැමෝ සේක ගන්ත විනිවේට නෝ කෙලෙස් බැසගැනීම් ඉක්ම ගියසේක අජ්්‍යාසය වීති වත්තෝ අන්දකාරය බිඳදැමෝ සේක බින්නන්ද කාරෝ දහම් ඇස් ඇතිසේක චක්කුමා අටලෝද දහම ඉක්ම ගියසේක ලෝක දම්ම සමතික් කන්තෝ ඇලීම් ගැටීම්වලින් තොර වූ සේක අනුරෝධ විරෝධ විප්පයුත්තෝ ඉටු අනිටු අරමනුවලට නැහැකිලෙන සේක ඉත්තා නිට්ත ධම්මේසු අසංකේප ගතෝ සියලු බන්ධන ඉක්මගිය සේක බන්ධනාදිවත්හෝ කෙලෙස් යුද්ධය දිනා අවසංකොට පසකින් තැබූ සේක තපිත සංගාමෝ ඉතා සොඳුරුවන සේක, අභික්කන්ත තරෝ නැනපහන් දරණ සේක, උක්කා දරෝ, ප්‍රඥාලෝකෙ ලබා දෙන සේක, ආලෝක කරෝ, නැනපහන් දල්වන සේක, පජ්ජෝතකරෝ, අඳුර දුරුලන සේක, තමෝ නුදෝ, කෙලෙස් දුරුකරණ සේක, වණං ජෙහෝ අප්‍රමාණ වර්ණනා ඇතිසේක අපරිමාන වන්නෝ පමණ නොකළ හැකි වර්ණනා ඇතිසේක අප මෙයිය වන්නෝ සංඛ්‍යාවකට ගත නොහැකි තරම් වර්ණනා ඇතිසේක අසංකෙයිය වන්නෝ එළිය ඇතිකරණ සේක ආභංකරෝ ප්‍රඥ්ඥාව ඇතිකරන සේක පභංකරෝ ධර්මාලෝකෙන් එළිය දෙන සේක දම්මෝ භාසක් පජ්්‍යෝතකරු යනුවෙන්ද ඒ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව මේ බුද්ධානුස්සතියට සමාන අරුත් ඇති වචනයෝය. මෙසේ ධම්මානුස්සතියේදී වධාර ලද්දේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට වධාන ලද්දේය, ස්වාක්කාතුෝ. මේ ජීවිතයේදීම තමන්තුළින් ධර්මය දැකගත යුත්තය. සන්දිත්්තිකෝ කාලයකට අයත් නැත්තේය අකාලිකෝ ඇවිත් බලන්නැයි කිව හැකේය ඒහි පත්සිකෝ තමාතුළට පමුණවා ගත යුත්තය ඕපනයිකෝ නැනවතුන් විසින් තම තම නැන පමණින් දැක්ක යුත්තය පච්චත්තං වේදි තබ්බෝ වි්ඥෝහි ඒ ධර්මය මානමද නසා දමයි මද නිම්ම දනෝ කෙලෙස් පිපාස දුරු කරයි. පිපාස විනයෝ. ෘෂ්ණ ආලේ නසා දමයි ආලය සමුගඝාතෝ සසර ගමන සින දමයි. වට්ටු පච්චේදෝ දුකට අයස්ියල්ල ඉවත් කොට හිස්කරයි. සුඥතෝ. අති දුර්ලභ දෙයකි අති දුල්ලබෝක. තන්හාාව ගෙවා දමයි තන්හක්කයෝ. රාගේ දුරු කරයි. විරාගෝ දුක් උපදවන හේතුන් නිරුද්ධ කරයි. නිරෝධෝ. නිවීම ඇතිිකරයි. නිබ්බානක්. අසංකතන් නන්ත මනා සව්්‍ය සච්චංච පාරන් නිපුනන් සුදුද දසන්. අජාජ්ජරන් දුවන්. අපලෝතිකංච අනිදස්සනම් නිප්ප පංචංච සන්තන්ති. ඒ අමා්‍යවන හේතුඵලෙන් නොසැකසුනේය අසංකතන්. කෙළවරක් දැක්ක නොහැක්කේය අනන්තන්. ආශ්‍රවයන්ට අරමුණු නොවෙයි අනාසවා. නොවිෙනස් වන ස්වභාවය ඇත්තේය. සච්චං, සසරෙන් එතරය පාරං ඉතා සියුම් නුවනින් දැක්කයුත්තය නිපුනං දැකීමට ඉතා දුස්කරය සුදුත් දසන් කිසිදාන් නොදිරයි. අජත් ජරං ඉස්තිරය, දුවන් හටගැනීම් නැසිීවලින් නොබිදයි අප ලෝකට නිදර්ශන රහිතය. අනිදස්සනං පසුපසින් කෙලෙස් හබා ඒමක් නැත්තය නිප්ප පංචන් කෙලෙස් සංසිඳී ඇත්තේය සන්ත. අමතම් පනීතන් සිවංච කේමං තන්නක්කයෝ අජ්ජරී යංච අබ්බූතන් අනීතිකං අනීතික දම්මන් නිබ්බානමේතන් සුගතේන දේසිතන්ති. සුගතයන් වහන්සේ විසින් වදාානලද එ අමා නිවන මරණයට කරුණු නෝනදයකි අමතං. අතිශ්්‍යයෙන්ම උතුම්ය, පනීතං, සසර භය නැත්තේය, සිවන්, උපද්‍රව නැති තැනකි, කේමාං, තන්හාව ශයවීගිය තැනය තන්හක්කයෝ බොහෝ කලාතුරකින් දකින. අසිරිමත්දයකි අච්චරියන් අත්භූතදයකි අ්භූතං අනතුරු නැති තැනකි අනීතිකං අනතුරු නැති ස්වභවින් යුක්තදයකි අනීතික දම්මං අජාතං අභූතං අනුපද්ධ වංච අකතං අසෝකං, අතෝ විසෝකං අනුපසක්ගං අනුපසග්ග දම්මං නිබානමේතන් සුගතේන දේසිතන්තිී සුගතයන් වහන්සේ විසින් වදාන ලද ඒ අමාන්‍යවන නූපන්දයකි අජාතන් හට නොගන්නාදයකි අභූතන් උපද්‍රව නැතිදේකි අනුපද්ධවා කිසිවකින් නොකරන ලදදයකි අකතං සෝක රහිතදයකි අසෝකං සෝකයේ බැහැර වූ දයකි විසෝකං පීඩා රහිතදයකි අනුපසක්ගම්. පීඩ රහිත ස්වභාවෙන් යුතුදයකි. අනු පසග්ග දම්මන්. ගම්බී රංචේව දුප්පස්සං උත්තරංච අනුත්තරම්. අසමං අප පටිසමං ජෙට්ටං සෙට්ටන්ති වුච්චතීති. ඒ අමා නිවන, ගැම්ඹුරු නුවනට අරමුණුවන දේකි. ගම් බිහිරං. ආර්ය මාර්ගයෙන් තොරව නොදැකිය හැකිදේකි. දුක් පස්සං. සියලු ලොව තරණය කොට සිටිදේකි. උත්තරං. නිවනට වඩා උතුම් වෙනක් දෙයක් නැත්තේය. අනොත්තරං නිවනට සමාන දෙයක් නැත්තේය, අසමං. නිවනට සම කළ හැකි කිසිවක් නැත්තේය. අපපටි සමං. සියලු ගුණයන්ට වඩා වැඩි මහළුය ජේටං. සියලු ගුණයන්ට වඩා ශ්‍රේෂ්ඨය සෙට්ටං යැයි කියනු ලැබේ. ලේනංච තානං අරනං අනංගනං අකාචමතන් බිමලන්ති වුච්චති. දීපෝසුකං අප මානම් පතිත්්තා, අචික්කනං. අප පංචන්ති වුත්තන්ති. ඒ අමා්‍යවන සසරදුකින් පීඩාවුන්ට රැකවරණය ඇති එකම තැනය ලේනම්. සසරදුකින් බේරාගන්නා තැනය තානම් කෙලෙස් නැති තැනය අරනං උපක්ලේශ නැති තැනය අනංගනං දොස් නැති තැනය, අකාච්ච, නිර්මණ තැනය බිමලන්. සසර සැඩ සයුරට යට නොවන දූපතය. දීපෝ. කෙලෙස් ඇැවීමෙන් සැප ලැබෙන තැනය. සුකාං. පමණ නොකල් හැකි තැනය අපමානං සසර සයුරෙහි නොගිලී පිහිටන තැනය පතිට්තා රාගාධී කෙලෙස් නැති තැනය. අකිංචනං පසුපසිෙන් කෙලෙස් හබා නොයන තැනය අප පංචංගී වධාරණ ලද්දේය. මේ දම්මානුස්සතියට සමාන අරුත් ඇති වචනයෝය. මෙසේ සංගානුස්සතියේදී වධාරණ ලද්දය. පග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතෙමේ නිවැරදි ප්‍රතිපදාවට පිළිපන්නේය සුපටිපන්නෝ. ආර් අස්ථාංග මාර්ගෙන් ඇමති නිවණ වෙත යන රුජු ප්‍රතිපදාවට පිළිපන්නෝය. උජුපටිපන්නෝ. අවබෝධය ඇතිවරන ප්‍රතිපදාවට පිළිපන්නෝය ඥාය පටිපන්නෝ. යහපත් ධර්මය පවසන ප්‍රතිපදාවට පිළිපන්නෝය සාමීකි පටිපන්නු. පුරුෂ යුගලවසයෙන් සිව් නමක්ද පුරුෂ පුද්ගල වසයෙන් අටනමක්ද වන භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතෙමේ දුරසිට දන්පැන් ගෙනවුන් පිදීමට සුදුසය. ආහු නෙයිෝ ආගන්තුක සත්කාරයට සුදුසුය පාහුනෙෝ. සලකා දෙන දනට සුදුසුය දක්කිනෙයෝ වැඳුම් පිදුම් ලැබීමට සුදුසුය අංජල්ලි කරණීයෝ ලොවෙෙහි උතුම් පින්කෙතය අනුත්තරං ප්ඥක් කෙත්තාං ලෝකස්ස. භාග්‍යෝතුන් වහන්සේගේ ශ්‍රාවක සංගතමේ සීලයෙන් යුක්තය සීල සම්පන්නෝ සමාධියෙන් යුක්තය සමාධි සම්පන්නෝ ්‍රඥාාවෙන් යුක්තය, ප්ඥා සම්ප්нюු විමුක්තියෙන් යුක්තය විමුක්ති සම්පන්නු විමුක්ති ඥාන දර්ශනයෙන් යුක්තය විමුක්ති ඥාන දස්සන සම්පන්නෝ සත්වයන්ගේ සුවඳ හමන අරටුවය සත්තානං සාරු සත්වයන්ගෙන් උඩටම පෙරාගත් ප්‍රනීත ගුණ සම්පතය සත්තානං මණ්ඩෝ ගුණධර්මයන් විසිම්ම දෙව්ු මිනිස් සත්වයන් අතර උඩටම මතු කරන ලද්දය, සත්තානං උද්ධාරු. සත්වයන් අතර අටලෝ දමට නොසැලෙන ඉන්ද්‍රකීලය, සත්තානං ඒසිකා. සත්වයන් අතර ගුණස්ුවඳින් සුසෝභිත වූ සුවඳ කුසුමය, සත්තානං සුරබී පසූනං. දෙවියන් විසිනුත් මිනිසුම් විසිනුත් උදන ලද්දය. උද්ජෝ දේවානම් මනුස්සානම් යනාදී වසයෙන් සංගානුස්සතියට මේ සමාන අරුත් ඇති වචනයෝය මෙසේ සීලානුස්සතියේදී වදාන ලද්දය යම් මේ සමාදං වූ සිල්පදයෝ සීලානි නොකැඩී තිබෙද්ද අකණඩානි සිදුරුව නොතිබෙද්ද අච්චිද්ධානි කැලල් නොතිබෙද්ද අස බලානි අතරම් පතර නොබිදී නොතිබෙද්ද අකම්මාසානි දොස් රහිතවෙද්ද අරියානි බුද්ධාදී සත්පුරුෂ උතුමනට ප්‍රියමනාපවෙෙද්ද අරියකන්තානි තෘෂ්නා දාසභාවයෙන් නිදහස්වතිබෙද්ද පුජිස්සානි බුද්ධාදී නොවනැතයම් විසින් පසස්නා ලද්දාාව ද වි්ඥූපසත්තානි ගුස්නාා දෘෂ්ටිහා බැඳී නොපවතිද්ද අපරා මට්ඨානි සමාධිය පිණිස පවතිද්ද සමාධි සංවර්ත නිකානි ගන්න අතර උතුම්ඕ ප්‍රඥ්ඥාව සෝභමාන කරවන අලංකාර සීලයයි. අලංකාරෝජ සීලං උත්තමංගෝප සෝභනතාය සියලු දුර්භාග්‍යන් ඉක්මවා යන අර්ථෙන් මහා නිධානය සීලයයි. නිදාාණංච සීලං, සබ්බ දෝභග්ග සමතික්ක මනට්ටේන. අකුණුසැර එළියෙන් ඊය විදින සිල්පේ බඳු දෙය සීලැයි. සිප් පංච සීලං අක්ඛන වේදිතාය. සිල්පදේ සීමාව ඉක්වා නොයන අර්ථෙන් වෙෙරලබඳු සීලැයි. බේලා්ච සීලං අනතික්ක මනට්ටේන. දිල්ලිඳු පව නසා දමන අර්ථෙන් ධ්‍යාන සීලයයි. ද්ඥංච සීලං, දාලිද්දෝ පච්චේදනට්ටේන. ධර්මය බැලීම පිණිස ඇති කඩපත සීලයි. ආදාසෝච සීලං, ධම්මවෝලෝ කනතාය. විශිෂ්ඨ ඥානය තුළින් ලෝදිස බලන්න ප්‍රසාදේ සීලැයි. බාසාදෝච සීලං වෝලෝක නට්ටේන නිවන අවසාන කොට ඇති දස්සන භූමි භාවනා භූමි ආදිසියලු භූමිින්ට අනුව පවතින සීලයි සබබ භූමානු පරිවත්තිච සීලං අමත පරියෝසනා සීනානුස්සතිට මේ සමාන අරුත් ඇති වචනෝය එසේම චාගානුස්සතියේදී වධාරන ලද්දේය යම් අවස්ථාවක ආර්ය ශ්‍රාවකතෙමේ ගිහිගෙයි වාසය කරයිද. එහිදී ඔහු දීම පිණිස දැහැමින් සෙමෙන්ලක් ධනය අත්හැර සිටි. මුත්තචාගෝ. දීම පිණිස සෝදාගත් අත්ඇතිව සිටි පයතපානි, දන්දීමෙයි ඇලේ සිටි වොස් සග්ග රතුෝ. අන්‍යන් විසින් ඉල්ලීමට සුදුසුවයි යාච යෝගෝ දන්බෙදීමෙයි ඇලුනේවේ. දාන සම් විභාගරතෝ චාගානුස්සතියට මේ සමාන අරුත් ඇති වචනයෝය එනිසා ආයුස්මත් මහා කච්ඡායන තෙරනෝ බොෝ සමාන අරුත් ඇති වචනයෝය යනාදී ගාතාව වදාළහ නියුත්තෝ වේවචනහාරෝ වේවචනහාරය යොදන ලදි